News Weekly was brought to you by Transco Cargo, the leaders in logistics. Transco, we love to deliver. අයිබෝවන් සතිය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම චරණි බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙතට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන දර්ශනය රටේ අනාගතය වෙනුවෙන් තිබිය යුතු බව ජනාධිපති කියයි ආණ්ඩුව තුළ ඇති බල අර්බුදයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ මහ ජනතාවට බව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ඉන්ධන විල සූත්‍රය ලංකාවට නොගැලපෙන්නක් බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක කියයි. යෝන් ඔලිම්පික් ක්‍රීඩාවලියේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකද පදක්කමක් දිනූ පාරමී මාරිස්ටෙලා දිවයිනට. සැබෑ දේශප්‍රේමය අපේකම සහ දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් සහ නාස්තියෙන් තොර ශ්‍රේෂ්ඨ චරිත හේතුවෙන් එදා එක්සත් ජාතික පක්ෂය ප්‍රබල සහ ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනැගුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හෙට දවසේද රටේ අනාගතය වෙනුවෙන් එම දේශපාලන දර්ශනය පක්ෂයේ අරමුණු අතර තිබිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමානීය ඩී.එස්. සේනානායක මහතා ඇතුළු සේනානායකවරුන්ගේ ගුණ සැමරුම් උත්සවයකට එක්වෙමින්. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම ගුණ සැමරුම් උත්සවය පැවැත්වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක අමාත්‍යප ව්‍යාපාරයේ පුරෝගාමි එෆ්.ආර්. සේනානායක සිවරක් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක සහ ආර්.ජී. සේනානායක චරිත අනුස්මරණය කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් මෙම ගුණ සැමරුම් උත්සවය සූදානම් කර තිබුණා. දූෂණයට වංචාවලට සහ හොරකමට එම චරිතවල කිසිදු ඉඩක් නොතිබූ බවද ජනාධිපතිතුමා සිහිපත් කළේය. මෙරට ගොවි ජනපද ව්‍යාපාර තුළින් ඩී.එස්. සේනානායක මැතිතුමා රටේ ආර්ථිකයටත් සංවර්ධනයටත් ඉටු කළ මෙහෙය මෙහිදී ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කළේය. ඩී.එස්. සේනානායක මැතිතුමා ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරලා එහි මගේ පියා ඇතුළු ජනතාව එහි පදිංචි කරපු අවස්ථාවේ එතුමාට සිතෙන්නට ඇති ගරු කතානායකතුමනි මා මේ බිහි කරන ගොවි ජනපද ව්‍යාපාර තුල පදිංචි කරන ගොවීන්ගේ දරුවන් අනාගතයේ මේ රට පාලනය කරලු කියාවේ ඩී.එස්. සේනානායක මහතුමා සිහිනයක් දකින්නට ඇති ආණ්ඩුව තුළ ඇති බල අර්බුදය හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ මහජනතාවට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අද තියෙන තත්ත්වය ගැන මම කියන්න යන්නේ නැහැ. මොකද අද අපිට ආණ්ඩුවක් තියෙනවාද රටක් තියෙනවාද කියන එක ගැන අපිටම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද උදේට අපි දකින්නේ අගමැතිතුමා ජනාධිපතිට බනිනවා අගමැතිතුමාට බනිනවා ඇමතිවරු වරෙහින් කුලල් කා ගන්නවා මෙහින් කුලල් කා ගන්නවා ඉතින් මේ කුලල් කා ගැනීම තුළ විඳින්න වෙන්නේ රටේ ජනතාවටයි වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව දිනාගෙන සිටින්නේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් හමුදා නිලධාරියෙකුට යුද අපරාධ චෝදනා එල්ල වී මාලි රාජ්‍යයේ සිට යලි දිවයිනට ගෙන්වා ගැනීමට සිදු වූයේ කෙසේදැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කරනවා. එලිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් පිටකෝටේදී පැවැත්වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම සම්මන්ත්‍රණයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය. තවත් අදූරදර්ශී ලෙස එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩසටහන සමච්චලයට පත් කරන්න ඒ වගේම සමහර වෙලාවට එදා බලයට එන්නට විවිධ විදේශීය බලවේගයන්ට පොරොන්දු නිසා අර චීනය සමග ඇති කරගෙන ගිය ඒ සංවර්ධන කටයුතු අවුරුදු දෙකහමාරක් නතර කර බව තම උන්වහන්සේලා දන්නවා.
පාලකයන්ගේ වමනා එපාකම් අනුව සේවක අර්ථසාධක අරමුදල හැසිරවීමට ඉඩ ලබා දිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. කුමන ආණ්ඩුවක වුවද පාලකයන් අර්ථසාධක අරමුදල තමන්ගේ බව නොසිතිය යුතු අතර අරමුදලේ මුදල් වැඩ කරන පන්තියේ එකඟතාවය මත පමණක් යම් යම් ආයෝජන සඳහා යෙදවිය යුතු බවත් ලාල්කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ පවතින තත්ත්වය අනුව කිසිසේත් එම මුදල් ඒ සඳහා යෙදවීමට ඉඩදිය නොහැකි බව ප්‍රකාශ කර සිටි ලාල්කාන්ත මහතා මෙය එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගැටලුවක් නොවන බවත් මෙය පොදු ගැටලුවක් බවත් කියා සිටියේය. පාලකව දැනගන්න ඕන UMPR ශ්‍රී ලංකාවේ JPR කවුරු හරි හවුල් ආණ්ඩු හරි මොන ආණ්ඩු හරි EPF අරමුදල ඒගොල්ලන්ගේ නෙමෙයි. ඒගොල්ලන්ගේ නෙමෙයි මේක. මේක මේ රටේ වැඩ කරන ජනතාවගේ අරමුදල. හරි. ඒගොල්ලන්ට පුළුවන් මේක වැඩ කරන පන්තියේ එකඟතාවය මත යම් යම් ආයෝජනවල යොදවන්න. යම් ව්‍යාපාරයක කර්මාන්තයක යම් ආයෝජනයක යොදලා ඒ ලැබෙන ප්‍රතිලාභය සේවකයන්ට බෙදලා දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන එක හොඳ වැඩක්. ඉන්ධන මිල සූත්‍රය ලංකාවට නොගලපෙන්නක් බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ඔහු පවසන්නේ ජනතාවට සහන ලැබෙන ආකාරයෙන් මෙන්ම ඛනිජ තෙල් සංස්ථාවට අලාභ නොවන ලෙස මිල තීරණය කිරීමේ ක්‍රමවේදයක් සැකසීම ප්‍රමාණවත් බවයි. මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව කියා සිටියා. අන්තිමට සූත්‍ර නෙමේ අවශ්‍ය වන්නේ මොනවද වියදම මොනවාද විකුණන මිල ඒ දෙක අතර පරතරේ කොතරම් අපි බදු ප්‍රමාණයක් අය කරන්න පුළුවන්ද මේකට සූත්‍රයක් අවශ්‍ය නැහැ මේකේ පාඩු නොවන විදිහට කටයුතු කරන්න අවශ්‍යයි ඒක රටට ඔබින විදිහකට දරා ගන්න පුළුවන් විදිහට කටයුතු කරන එක තමයි තිබෙන්නේ මේ සුද්ධෝ ඇවිල්ලා මේ රටට මේ වගේ සූත්‍ර කියනට වැඩිය අපේ රටේ ශක්තිය තියෙනවා මේවට උත්තර ලබා දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ නොසිටිය යුතු බවට ජනාධිපතිවරයා මෙවන විටත් පවසා ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් වැදගත් දේශපාලන තීරණයක් ගනු ඇති බවද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය. මීගොඩ බටවල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේද අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඩීඒ සේනානායක මැතිතුමාලගෙන් පස්සේ ඒ සේනානායක මැතිතුමාලගෙන් පස්සේ මේ රටට පාලනය කරපු අය මේ රටට කෙලිය මිසක් මේ රටට වැඩක් කරේ නැහැ. ඒ නිසා මං හිතන්නේ මෙතන තියෙන අපිට තියෙන වැදගත්කම තමයි විශේෂයෙන්ම මේ වෙන දේවල් වලින් ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බේරගන්නේ. අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිරමැදිරි වලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත යැවීමටයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවරගෙන තිබෙන්නේ. බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට විරෝධය පළ කරමින් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය දා විරෝධතාවයක නිරතව සිටියා. නිරීක්ෂණ කුළුණ මතට නැග 40 දෙනෙකුගෙන් පමණ සමන්විත රැඳවියන් පිරිසක් පළමුවෙන් විරෝධතාවය ආරම්භ කළ අතර පසුව තවත් පිරිසක් එම විරෝධතාවයට එක්ව තිබිණි. බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඉන් ඉවත් කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් රැඳවියන්ගේ විරෝධතාව පසුව අවසන් කෙරුණා. පසුගිය බදාදා දිනේ සිට අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවරගත් අතර එහිදී බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සහ බන්ධනාගාරයට පිටතින් පැමිණෙන පුද්ගලයන් පරීක්ෂා කිරීම ඔවුන් සිදු කරනු ලැබුවා. කොළඹ නෙළුම් පොකුණ රඟහල් ඉදිරිපිටදී කුලීරත රියදුරන් හා කුලීරත සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබුණා. සමස්ත ටැක්සි රියදුරන් සුරා කෑම සහ අසාධාරණ 25% කොමිස් මුදලට එරෙහිව මෙම උද්ඝෝෂණය ආරම්භ කළා. මෙහිදී පික්නි රියදුරන් හා සාමාන්‍ය කුලීරත රියදුරන් රුපියල් 1500කට අයකරනු ලබන ගමන් ගාස්තුවක් සඳහා ඌබ කුලීරත රියදුරන් රුපියල් 700කට වැනි ඉතා අඩු මුදලකට ගමන් ගන්නා බවත් එය ලංකාවට ඉතා හානිදායක තත්ත්වයක් බවද කුලීරත රියදුරන් පවසති. ඌබ ආයතනය තුළින් මූලික වශයෙන් මුදල් පිටරටට ගමන් කරන බවත් එය ලංකාවට කිසිවිටකත් වාසිදායක තත්ත්වයක් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසින් ඌබ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ වටලා කලහකාරී ලෙස හැසිරී ඇති බවද වාර්තා වෙයි. තම දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් නෝඩ් ප්‍රදේශයේ වතු කිහිපයක වතුකම් කරුවන් නෝඩ් මස්කලිය ප්‍රධාන මාර්ගයේ මන්සන්දියකට පිවිස උද්ඝෝෂණයක නිරත වුණා. ප්‍රධාන මාර්ගයට පිවිසි වතුකම් කරුවන් කලුකොඩි ඔසවමින් වතු සංගම් වලට එරෙහිව සිය විරෝධය දක්වනු ලැබුවා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අතර ඉක්ුද්දා පැවති සාකච්ඡාවන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබුණා. වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන මූලික වැටුප රුපියල් 530 සිට රුපියල් 600 දක්වා වැඩි කර සියලුම දීමනා සමග වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 940 දක්වා වැඩි කිරීමට අවසන් වරට පැවති සාකච්ඡාවේදී වතු හාම්පුතුන්ගේ සංගමය වතු ඒකාබද්ධ වෘත්තීය සමිති වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වතු ඒකාබද්ධ වෘත්තීය සමිති වතු හාම්පුතුන්ගේ සංගමයට අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසත් එසේ වැඩි නොකළහොත් වතුකරය පුරා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි. වතු අධිකාරීවරුන් අවධාරණය කර සිටින්නේ ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ තේවලට පවතින අභියෝගත් තේ කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැයත් හමුවේ වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට නොහැකි බවයි. යෝන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමී මාරිස්ටෙලා ඇතුළු එම ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි දිවයිනට පැමිණියා. ඔවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13ක් සහභාගී වූ අතර එහිදී මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ දක්ෂතා දැක්වීමට සමත්වීම කාගෙත් අවධානය දිනාගත් කරුණක් විය. ඒ අතරින් මුළු ලංකාවෙම අවධානය දිනා ගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වුණේ වසර 11කට පසු මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ පදක්කමක් හිමි කර දෙමින්. අර්ජන්ටිනාවේ පැවැත්වෙන යෝන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට පාරමී මාරිස්ටෙලා සමත් විය. ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගී වෙමින් තුන්වෙනි ස්ථානය දිනාගත් පාරමී කිලෝමීටර 4ක් වූ රට හරහා දිවීමේ තරඟයේ 17 වෙනා ලෙස අවසන් කරමින් මෙම පදක්කම තහවුරු කර ගැනීමට සමත් වී තිබුණා. 16 වියති පාරමී වසන්ති මාරිස්ටෙලා කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි. මම දැනගෙන හිටියා මෙඩල් එකක් අනිවාර්යෙන් ගේනවා කියලා. තුන්වෙනි ස්ථානයේ කිව්වහම ගොඩක් සතුටු වුණා. ඒ වගේම සතුටට වැඩි ආඩම්බරයක් එයා වගේ දුවෙක් ඉන්න එක මට. يعني දුවලා දෙන්නම දක්ෂයි ක්‍රීඩා අංශෙන්. ඉතින් ගොඩාක් සතුටේ ඉදිරියේදී කවුරු හරි එයාට උදව් කරනවා නම් එයා මට ගොඩාක් මට ලොකු විශ්වාසයක් තියෙනවා ලංකාවට ඔලිම්පික් මෙඩල් එක අනිවාර්යෙන් අරන් එනවා කියලා. ගොඩාක් කලකිරීමෙන් තමයි ඒ දවස් ලැබෙයි හිටියා අපි. කියන්නේ කිසිම කෙනෙකුගෙන් උදව්වක් ලැබුණේ නැහැ. ජපන් ගිහින් ආවට පස්සේ ජනාධිපතිතුමා ලක්ෂ 15ක් ස්ථිර තැන්පතුවක් දැම්මා. කින් 12,000 වගේ තමයි මාසෙකට හම්බුනේ. මාසෙයි ගත්තේ. ඒකනම් කොහෙම ප්‍රයෝජන කියන්නේ මදි පාරමීට ගොඩක් මදි. ඉතින් ක්‍රීඩා මාත්‍යංශිනුත් 75,000ක් ලබා දුන්නා. ඒ වුණාට ඒ වෙද්දි පාරමී වෙනුවෙන් පාරමීගේ මැරතන් එකකට 20,000ක් ලැබිලා තිබුණා. තව 8,000ක් ලැබිලා තිබුණා. ඒ සල්ලි මං අතේ තියන් හිටියේ. ඒ වෙලේ වාහනවලට ඒ සල්ලිත් දුන්නා. ඉතින් ලොකු වියදමක් දරන්න වුණා. ඉතින් ඉන්න ගේත් දැන් අබලන් කියන්නේ අපිට ඒ වගේ දෙයක්වත් කරගන්න විදිහක් නැහැ. දුවලා දෙන්නට වියදම් කරපුවම ලැබෙන දේ අතේ කීයක්වත් නැහැ. ඒ සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය නැවත නැරඹීම සඳහා යොමු වන්න ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ YouTube චැනලය වෙතට. ඔබට සුබදායී සතියක්. අයිබෝවන්. News Weekly was brought to you by Transco Cargo, the leaders in logistics. Transco, we love to deliver.